කතන්සු ලබතේ පඤ්ඤං ප්‍රඥාව කෙසේනම් ලැබගම්ද ආයිබෝවන් සුවහසක් බොදු දනන් සියලු දෙනාටම අපි මේ උදා වුණු දවස තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදයෙන් යහපතම උදාවන දවසක් වේවායි ඉතසිතින් ප්‍රාර්ථනා කරනවා සදහවතුනි ඒ ප්‍රාර්ථනාවත් සමගින් නිදුක් බව නිරෝගී බව සුවපත් භාවයම අපේක්ෂා කරගෙන ඔබ මේ දිනවල ඔබේ ජීවිතයේ කටයුතු සියල්ලම ඉෂ්ට සිද්ධ කරන්නට උත්සාහ දරන වග අප දන්නවා. නිබඳවම පැය 24ම මානසිකව සුවපත් කරන්නට දහම් ඖෂධය බෙදා හදා දෙන බෞද්ධයා නාලිකාව තුළින් මේ පැයදීත් අපි සජීවීව සූදානම් වෙන්නේ ධර්මයේ ඔසුවෙන් ඔබව සුවපත් කරන්නටයි. ඒ අනුව සූත්‍ර දේශනාවන් එකිනෙකගෙන ඒවා විග්‍රහ කරමින් ත්‍රිපිටක ධර්මයම ඔබේ ජීවිතයට එකතු පහදු කරන්නට නිර්මල නිකැලැල් ශ්‍රී සද්ධර්මයම ඔබේ ජීවිතයට ලං කරන්නට ගෙනෙන මෙකී වැඩසටහනට පමණක් නොවේ බෞද්ධානාලිකාවේ සමස්ත මාධ්‍ය ප්‍රවාහයටම වර්තමානය තුළ තමන් වහන්සේගේ තුරුණු නායකත්වය ලබා දෙන කොළඹ හත ආර්.ජී. සේනානායක මාවතේ ශ්‍රී සම්බෝධි විහාරාධීශවර බෞද්ධයා මාධ්‍ය ජාලයේ නම් වූ මේ සුවිසල් මාධ්‍ය වනස්පතියෙහි වර්තමාන සභාපතිත්වයේ උසුලන අවසරයි අපට නම සිහිපත් කරන්නට පූජනීය බොරලන්දේ වජිරඥාන නායක ස්වාමින් වහන්සේ ඉතාම ගෞරවයෙන් නමස්කාර පූර්වකව අප පිළිගන්නවා සාදු 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 සදහවතුනි අද දවසේදී අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා සංයුක්ත නිකායේ බික්කුණී සංයුක්තේ බික්කුණී වග්ගයේ විජයා සූත්‍රය. ඉතින් මේ පිළිබඳව කතිකා කරන්නට මේ කාල හෝරාව තුළ අපි අපේක්ෂා කරන අතරේ අපි මෙතෙන් පටන් බලාපොරොත්තු වෙනවා ගෞරවනීය නායක ස්වාමින් වහන්සේගෙන් මේ අද අපි මතක් කරපු මාතෘකාවට අදාළව ගෙනෙන සූත්‍ර දේශනාවේ පූර්විකාව සඳහන් කරමින් එහෙම නැත්නම් මෙය හඳුන්වා දෙමින්ම අද අපේ වැඩසටහනට ප්‍රවිෂ්ඨයක් ලබා ගන්නා හැටියට අවසරයි නායක ස්වාමින් වහන්ස. ගෞරවනීය පූජනීය මහා සංඝරත්නින් අවසරයි. හැම දිනාටම නිරෝගිමත් දවසක් ප්‍රාර්ථනා කරන අතරේ අද අපි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ සංයුක්ත නිකායේ බික්කුණී සංයුක්තේ බික්කුණී වග්ගයේ විජයා කියලා කියන සූත්‍රයේ විජයා කියලා කියන නමින් මේ සූත්‍ර දේශනාව හඳුන්වන්නට හේතුව තමයි මේ සූත්‍ර දේශනාවේ ඒ විදිහට සඳහන් වන භික්ෂුණීන් වහන්සේගේ නම තමයි එතකොට විජයා කියලා කියන්නේ. විජයා භික්ෂුණීන් වහන්සේ අරමුණු කරගෙන තමයි දැන් මේ මාරයා තත් කරන්නේ විශේෂයෙන්ම ඒ අපහසුතාවයට දුකට එහෙම නැත්නම් කරදරයට පත් කරන්නට අපහසුතාවයට පත් කරන්නට වෙහෙස ගන්නෙ මාරයා විසින්. සූත්‍ර දේශනාව ආරම්භ වෙන්නේ මේ විදිහට එකල්හි විජයා මෙහෙණ පෙරවරු හැඳ පෙරව පාසිවුරුගෙන සවැත් නුවරට පිඬු පිණිස පිවිසිනිය. සවැත් නුවර පිඬු පිණිස හැසිර පසුබත පිණ්ඩ පාතයෙන් වැළකුණි දිවා විහරණයේ පිණිස අන්දවනේ වෙත එළඹුණු අන්දවනේට එළඹ එක්තරා රුක්මුලක දිවා විහරණයේ පිණිස වැඩ ඉන්නවා. ඉක්බිති පවිටු මරු විජයා මෙහෙණට බිය තැති ගැනුම් ලොමු දැහ ගැනුම් උපදවනු කැමැත්තේ සමාධියෙන් පහකරුණු කැමැත්තේ විජයා මෙහෙණ වෙත එළඹියේය. එළඹ විජයා මෙහෙණට ගාථාවෙන් මේ විදිහට කිය. එතකොට ඒක තමයි පසුබිම. එහෙමයි. අර කලින් සූත්‍ර දේශනාවල වගේම මේ භික්ෂුණීන් වහන්සේත් අපහසුතාවයට පත් කරන්න එහෙම නැත්නම් බියට පත් කරන්නට ඒ වගේම ලොම් දැහැම ගැන්වීමට පත් කරන්නට සමාධීන් පහ කිරීම සඳහා තමයි මේ විදිහට මාර්යා
කටයුතු කරන්නේ සහන්. එහෙමයි. නායක ස්වාමීන් වහන්ස දැන් මේ විදිහට පවිතු මාර්යා පසුගිය සූත්‍ර දේශනාවන් වල වගේම මේ මෑණියන් වහන්සේ මෙහෙණින් වහන්සේ බියටපත් කරන්නේ එකම උපක්‍රමය නේද භාවිත කරන්නේ. ඒ වගේම අපි කැමති එම උපක්‍රමය පිළිබඳව අවබෝධ කරගන්න දැනගන්න ඒ වගේම පවිතු මාර්යා විසින් යම්කිසි ගාථාවක් දේශනා කරමින් තමයි මේ සංවාදයට පිවිසෙන්නේ. නායක ස්වාමීන් වහන්ස අපි මීළඟට මේ පිළිබඳව අවධානය යොමු කරමු. හුසහන් ඒ ආකාරයටම තමයි මේ මාර්යා මේ තෙත් කරන්නේ වික්ෂුණින් වහන්සේ අපහසුතාවයට පත් කරන්නට. තවත් විදිහකට මේ විදිහ ආරාධනාවක් කරනවා. එහෙමයි. මාර්යා මොකක්ද ආරාධනාව? හරි දුවනියනි තෙපි සුරූපී ලදරියහු. ඒ කියන්නේ ඔබ බොහොම තරුණ වයසේ ඉන්න කෙනෙක්. එහෙමයි. තරුණ වයසේ ඉන්න කෙනෙක්. මමද යෝන් වියෙහි සිටුනා ලදුරි හිමි. ඒතර මමත් ඔබගේ වයසේම ඉන්න මේ තරුණ කෙනෙක්. එහෙමයි. එව පසඟ තුරියෙන් අබිරමණය කරමු. එතකොට එන්නට මාත් එක්ක අර පංච තූරිය වාදනය කියලා කියන්නේ. එහෙමයි. ඒ විදිහට මේ අපි එහෙම සතුටු වෙමු. එහෙමයි. ඒ පංච තූරිය වාදනයෙන් ඒ විදිහට නටලා ගයලා වයලා නේද? එහෙමයි. ඒ විදිහට මේ සතුටු වෙමු කියලා තමයි දැන් මේ ආරාධනා කරන්නේ. එකල විජයා මෙහෙනට මේ කවරෙක්දෝ මිනිසෙක්දෝ නොමිනිසෙක්දෝ ගාතාව කියාදැයි මේ අදහස විය. කවුද මේ විදිහට කියන්නේ? මේ ගාතාව කියන්නේ කවුද? මනුෂ්‍යෙක්ද අමනුෂ්‍යෙක්ද කියලා බලනවා. එහෙමයි. නිබ්බිති විජයා මෙහෙනට මේ පවිතු මරුය. එතකොට පවිතු මාර්යා කියලා දැනගත්තා. මට බියතති ගැනීම, ලොමු දහ ගැනීම, උපදවන කැමැත්තේ සමාධියෙන් පහ කරුණු කැමැත්තෙන් තමයි මේ විදිහට පැමිණලා තියෙන්නේ. එකල විජයා මෙහෙන පවිතු මරු යයි දැන පවිතු මරු හට ගාතාවන්ගෙන් පෙරලා මේ විදිහට කියනවා. ඉතින් අර විදිහට මේ පංච තූර්ය වාදනයේට එහෙම නැත්නම් අර තරුණ වයසේ කරන කැමති දේවල් වලට තමයි දැන් මේ ආරාධනා කළේ මේ භික්ෂුණීන් වහන්සේට යොමු කරගන්න උත්සාහ කරන්නේ. උත්සාහ කරන්නේ සහන්. එහෙමයි. ඒ ආකාරයට මේ ආරාධනා කරනකොට දැන් අපි දන්නවා දැන් අටුවාවේ සඳහන් වෙනවා මොකද්ද මේ කරපු ආරාධනාව කියලා. එහෙමයි. පංචාංගිකේන ආතත විතත විතත ආතත ඝන සුසිර කියලා කියන ඒ විදිහට එහෙමයි. අංගපසකින් සමන්විතයි මේ පංච තූර්ය වාදනය කියලා කියන එක. ඒක අවුරුද්ද ගන්නව නේද? එහෙමයි. ගොඩාක් වෙලාවට අපි දැන් පසුගිය අපි ඇසළ පෙරහැර මහනුවර දළදා පෙරහැර අපි දැක්කා නැරඹුවා. ඒ වගේම දළදා වහන්සේ වන්දනා කරගත්තා. ඒදීත් ඒ විදිහට ඒ පෙරහැර අතර වාරයේ නිතරම ඇහෙන දෙයක් තමයි මේ පංචතූරි වාදනය පිළිබඳව විස්තර. එහෙම නේද? ඉතින් එතකොට ආන්නේ ඒ වගේ මේ එහෙම මේ සතුටු වීමට තමයි ආරාධනා කරන්නේ. එහෙම ආරාධනා කරලා සියල්ල ඔබටම දෙමි. එතකොට මේ කියන සතුට මේ පංච තූර්ය වාදනයෙන් ඒ වගේ නැටුම් ගැවුම් වැයුම් වලින් ඒ විදිහට සතුටු විය යුතු හැම ආකාරයකම ඔබ මට පුළුවන් සතුටු කරන්න. එහෙමයි. මට සතුටු කරන්න පුළුවන්. එතකොට ඒ වෙලාවේ භික්ෂුණීන් වහන්සේ එහෙම නැත්නම් මේ විජ්‍යා භික්ෂුණීන් වහන්සේ මාර්යාට පෙරලා කියනවා ඒ විදිහට මම මේ දේවල් වලට කැමති නැහැ කියලා. එහෙමයි. කියන්නේ ඒ ස්වභාවයේ ඒ කියන ගාථාව තමයි ඊළඟට සඳහන් වෙන්නේ. එහෙමයි. සහන් මරුව සිත් කළු රූපයෝද
ශබ්දයෝද ගන්ධයෝද රසයෝද ස්පස්තාවිය එමුණත් ස්පර්ශයේද වෙත්නම් ඒ සියල්ල තාඨම දක්වා දෙමි. ඔබම තියාගන්න. එහෙම. ඔබම තියාගන්න. මම ඒයින් වැඩ ඇතියකීම් නොවේමි. මට වැඩක් නැහැ මේ දේවල් වල. එහෙමයි. මට කිසිම වැඩක් නැහැ මේ දේවල් වල. බින්දෙන සුළු වෙනසෙන සුළු මේ කුණු කයින් පීඩිත වෙමි. මේ ශාරීරියේ ස්වභාවය ගැන කියනවා මායයට. මේ ශාරීරිය හරියට බින්දෙනවා ඊළඟට වෙනසෙන සුළුයි කැඩෙන බින්දෙන සුළු සුළුයි මේ ශරීරය. ඒ වගේම මෙතන සඳහන් වෙනවා ලජ්ජිතේමි. ඒ වගේ එහෙම ස්වභාවයක් තියෙද්දී මේ ලැජ්ජාවටපත් වෙන්න ඕනේ මේ ගැන. එහෙම. මේ විදිහට සතුරු වීම පිළිබඳව අපි ලැජ්ජමෙන් ලැජ්ජාවටපත් වෙන්න ඕනේ. ඊළඟට කාම තෘෂ්ණාව මා විසින් නැසන ලදී. කාම තෘෂ්ණාව ඔබ කියන මේ ආරාධනාවට මට කිසිසේත් එකඟ වෙන්න බෑ. එහෙමයි. මට ඒ විදිහට සතුරු වෙන්න පුළුවන් කමක් නැහැ. මම මේ සම්පූර්ණයෙන් මේ කාම තෘෂ්ණාව කියලා කියන එක නැති කරලා තියෙන්නේ. එහෙමයි. ඊළඟට රූප භවයට එළඹිනම් සත්ව කෙනෙක් වෙද්ද අරූප භවයේ සිටුනා යම් සත්ව කෙනෙක් සත්ව කෙනුන් වෙද්ද යම් සාන්ත වූ ලෞකික සමාපත්තියකුත් වේද ඒ සියල්ලෙහි මුලා භව නැමැති අඳුර මා විසින් නැසන ලදී. එතකොට කාම ලෝකය ඊළඟට අපි ගත්තොත් එම රූප ලෝකෙ විශේෂයෙන්ම රූප අධ්‍යාන උපදවාගෙන ඒ විදිහට වාසය කිරී වාසය කරන ලෞකික සමාධියත් එහෙම නේද. ඊළඟට අරූප භවය අරූප අධ්‍යාන උපදවාගෙන වාසය කරන ඒ විදිහට බ්‍රහ්ම ලෝක වාසය සම්පූර්ණයෙන්ම මේ ලෞකික සමාධි සියල්ලක්ම ලෞකික සමාධිවල තියෙන ස්වභාවය එහි තියෙන අඳුර එහෙම ඒ තියෙන මුලා බව මම සම්පූර්ණයෙන් නැති කරලා තියෙනවා. එහෙම රූප ලෝකයට ගියත් නැවත ආපෝ කාම ලෝකයට හෝ දුගතියට එන්න වෙනවා. එහෙම අරූප ලෝකයට ගියත් තාම ආපෝ කාම ලෝකයට හරි එහෙම නැත්තම් මේ කියන කාම දුගතියට සතර අපායට වැටෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මම මේ දේවල් වලින් සම්පූර්ණයෙන්ම මේ දේවල් වල තියෙන අසාරත්වය දැකලා තමයි මේ වාසය කරන්නේ. මේ අන්දවනේ දැන් මේ අන්දවනේට වැඩම කරලා ගසක් මුල මේ වැඩ සිටිමින් ඒ විදිහට සමාපති සුමේ සුවෙන් වැඩ ඉන්න වෙලාව තමයි මාර්යා මේ ආරාධනාව කරන්නේ නේද. ඉතින් ඒ වෙලාවේ සම්පූර්ණයෙන් මාර්යා දැනගත්තා මේ වික්ෂුණින් වහන්සේ නැවත පරාජය මට පරාජයට පත් කරන්න පුළුවන් කමක් නැහැ. මේ ආරාධනාව බාර ගන්න කෙනෙක් බවට පත් කරන්න මට කිසිසේත්ම පුළුවන් කමක් නැහැ කියලා එහෙම එතනින් පලා යනවා. එකල්හි පවිතුමරු විජයා මෙහෙන මා දනිති දුකටපත් වූයේ නොසතුට සිත් ඇත්තේ එහෙම අතුරුදන් වුණා කියලා තමයි සූත්‍ර දේශනාවේ සඳහන් වෙන්නේ සාහන්. එහෙමයි. නායක ස්වාමීන් වහන්සේ ඉතා වටිනා සූත්‍ර දේශනාවක් කෙටි වුණත් අපිට බොහෝ දේවල් ජීවිතේට එක්කාසු කරගන්න පුළුවන් කියන කාරණාව අපිට මේ මොහොතේදී මතක් කරන්නට වෙනවා. ඒ තමයි විශේෂයෙන්ම අද කාලේ වෙනකොට අපි මේ නිවැරදි ධර්මය හඳුනාගෙන ඒ අනුව කටයුතු කරන්නට කොච්චරනම් වෙහෙසක් දරනවද. නමුත් ඊට බාධා පැමිණෙන අපේ ජීවිතයට විශේෂයෙන්ම අධර්මවාදී බලවේගවලින් පවා අපිට නිවැරදි ධර්මය අවබෝධ කරගන්නට හැකියාවක් නැහැ. ඒනුත් අපිට ධර්මය වසා ඇති බවක් තමයි පෙනෙන්නට තියෙන්නේ. එනිසාම මේ නිවැරදි ධර්මතාවය හඳුනාගෙන ඒ අනුව කටයුතු කරන්නට මේ විජයා භික්ෂුණීන් වහන්සේට අවස්ථාව ලැබුණාසේම අද කාලේ වෙනකොට අපි කොයි විදිහටද මේ ධර්මතාවයන් හරියාකාරයෙන් අවබෝධ කරගන්නේ, ඒ වගේම මේවා අපේ ජීවිතයට ගලපා ගන්නෙ. දැන් පවිතු මාර්යා මේ විදිහට ආරාධනාවක් කරද්දි මේ පවිතු මාර්යායයි අවබෝධ කරගන්නට තරම් දැනුමක් ප්‍රඥාවක් තිබීමම කොයි තරම්නම් පුණ්‍ය භාග්යක්ද. නායක ස්වාමීන් වහන්ස, මා කැමති මේ සූත්‍ර දේශනාවට අදාළව අපිට මොන වගේ ධර්මකාරණවන්ද අපේ ජීවිතයට ළඟා කරගන්නට පුළුවන්කම තියෙන්නේ, ඒ පිළිබඳව ඔබ වහන්සේගෙන් විමසන්න.
ඔබ තවදුරටත් විමසා බලමු මේ අටුවාවේ කොහොමද සඳහන් වෙන්නේ කියලා මේ කාරණා ගැන. එහෙම. මෙතෙන් සඳහන් වෙනවා දැන් මේ සියල්ලම දැන් මේ මේ කියන සියල්ලම මාරයාට බාර දෙනවා කියලා කිව්වනේ. නේද? ඔබටම ඔබම මේ සියලු මේ ආරාධනාව ඔබම බාර ගන්න. තියාගන්න. මම ඊයින් වැඩක් ඇති තැනැත්තියක් නොවෙමි. මට අන් වැඩක් නැත. ස්වර්ණ වර්ණ ඌද සිරුර නිතර වැగిරෙන වැසෙන අර්ථයෙන් කුණු ගඳ ගසන සිරුරක්මය. එතකොට සිරුරේ ස්වභාවය ගැන කියනවා. එහින් මෙසේ කිය. බින්දෙන ස්වභාවයේ හේතුවෙන් සුනු විසුනු බවට පත්වන ස්වභාවයේ හේතුවෙන් පීඩාවට පත් වූයේ වෙමි. දැන් මේවා මේ ස්වභාවය නිසා මම පීඩාවට පත් වුණා. සංසාරයේ දීර්ඝ කාලයක් මම පීඩාවට පත් වුණේ මේ ශරීරය නිසා. ඊළඟට ඒ පිළිබඳව දැන් ලැජ්ජාවට පත් වෙනවා. ඊළඟට අස්තවිද ලෞකික සමාපatti. සාන්තත්වයෝ හා අංග සාන්තත්වයෙන් සාන්ත ඌයේයි කියන ලදී. එතකොට මේ සාමාන්‍යයෙන් සාන්තයි ප්‍රණීතයි කියලා කියනවනේ ඒ ධ්‍යානයකට සම්බුදුනට පස්සේ. එහෙමයි. ධ්‍යාන සුවේ කියලා කියන එක ඇත්තටම සාන්තයි ප්‍රණීතයි කියලා කියන්නේ. ඒ ඒ ඒ සුවේ නිසා. ඒ සුවේ තිබෙන ස්වභාවය දැන් දැනගත්තා. එහෙමයි. සියලු රූප අරූප භවවල මේ භව දෙක ගන්නාලද බැවින් කාම භවයේද ගත් කල සමාපatti අටෙහි ඒ සියලු තැන්වල මගේ අවිද්‍යා අඳුර නැසන ලදීයි කියන ලදී. එතකොට මේ අස්ස සමාපatti වල පළවෙනි ධ්‍යානයේ දෙවෙනි ධ්‍යානයේ තුන්වෙනි ධ්‍යානයේ හතරවෙනි ධ්‍යානයේ නේද? එතකොට රූප අධ්‍යාන. ඊළඟට ආකාසානංචායතන, විඤ්ඤාණංචායතන, ආකින්චඤ්ඤායතන, නේව සංඥා නාසඤ්ඤායතන කියලා කියන ඒ අරෝප මේ ධ්‍යානවල තියෙන ස්වභාවයත් සම්පූර්ණයෙන් දැන අවබෝධ කරගෙන තියෙන නිසා එහි තියෙන අසාරත්වය අවබෝධ කරගෙන තමයි මේ විදිහට මං වාසය කරන්නේ කියලා එහි තියෙන තෘෂ්ණාව සම්පූර්ණයෙන්ම කාම භව ඊළඟට අරෝප භව කියලා කියන සියල්ලගෙම තියෙන තණ්හාව සම්පූර්ණයෙන් දුරු කරලා වාසය කරන නිසා කිසිසේත්ම නැවත මේ දේවල් වලට ඇලින් ස්වභාවයක් නැහැ කියලා තමයි විජයා මේ විදිහට මෙහෙණින් වහන්සේ මතක් කළේ. ඉතින් මේත් එක්කම අපිට ගන්න තියෙන ධර්ම කාරණා ගත්තාම අපි දන්නවා දැන් මේ පසුගිය කාලේ කොවිඩ් අසංගත තත්ත්වය නිසා නේද? එහෙමයි. මුතදේහ ගැන තිබෙන ප්‍රශ්නයක් නේද? එහෙමයි. මේවා භූම දාන කරනවද ආදාහනය කරනවද නේද ආදාහනය කරනවද කියලා. එහෙමයි. ඉතින් කොහොම වුණත් එක පැත්තකින් ආදාහනය කරන්නට වුණා තවත් පැත්තකින් භූම දානය කරන්න වුණා. එහෙමයි. නේ? මෙහි තියෙන අසාරත්වය නිසානේ සහන්. එහෙමයි. නේද? අසාරත්වය නිසානේ. අපි ගත්තොත් එහෙම විශේෂයෙන්ම මේ දේවල් ආදාහනාගාරවල මේ විදිහට පුළුස්සනකොට මේ දේහ නේද? ඒවා සමහරලාට ඒ වගේ තියෙන අර වෛරස් තත්ත්වයන් මැරෙනවා වෙන්න පුළුවන්. එහෙමයි. මැරෙනවා වෙන්න පුළුවන්. එහි තියෙන අසාරත්වය කියලා කියන්නේ බොහොම මේ ශාරීරියේ කොයිතරම් ප්‍රමාණයෙන් විශාලත්වයට තිබුණත් නේද? ලස්සනට තිබුණත් ඒවා අළු වෙලා දැවිලා දුවිලි බවට පත් වෙනවානේ. ඊළඟට තවත් පැත්තකින් පසුගිය කාලේ අපිට අහන්න ලැබුණා මේ ආදාහනාගාරවල තවත් දේවල් වෙනවා කියලා. කරවල වේලන වගේ දේවල්. එහෙමයි. නේද? එහෙමයි. පසුගිය කාලේ අහන්න ලැබුණා. එහෙමයි. ඉතින් මේ වගේ මේ ඒ ඒ ඒ මොකද මේ හැම දෙයක්මනේ මේ ශරීරය දැන් අපි ගත්තොත් එහෙම ඒ වගේ දේවල් වල මේ කරවල වේලනවා කියලා කෙනෙක් මේ ඇහුවොත් එහෙම මේ ඒ විදිහට ඒව ආහාරයට ගන්නත් අප්‍රිය වෙනවනේ. එහෙමයි. කොහොම වුණත් නේ. ඉතින් තියෙන ඒ වගේ තියෙන අසහරත්වය. එහෙමයි. ඊළඟට මේව දේවල් මේ ශරීරයේ භූම දානය කරාම එයින් ඒ විදිහට මේ ජලයට එකතු වෙලා
නේද? අපි ගන්න ආහාර වලට එකතු වෙලා නැවත විෂ ශරීරගත වෙන්න පුළුවන්. අර කොවිඩ් ඒ විදිහට ඒ මේ වෛරස් නැවත තවත් ශරීර වලට ශරීරගත වෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ඒක බලපානවා ඊළඟට අතීතේ ඒ අනාගතේ අනාගත උපදින දරුවන්ටත් මේ සත්වයන්ටත් ඒව බලපාන නිසා තමයි එහෙමයි. ඒ විදිහට මේ ආදාහන කිරීම සහ භූමි දාන කිරීම අතර තියෙන මේ මේ දේවල් අතර තියෙන ඒ විදිහට යම්කිසි ප්‍රශ්නයක් පැන නැගුණේ. ඉතින් කොහොම වුණත් මේ ප්‍රශ්නය කෙලවර වෙන්නේ නැහැ. එහෙමයි. මේ ප්‍රශ්න මේ ප්‍රශ්න කෙලවර වෙන්නේ නැහැනේ අපේ ශරීර නේද? මනුෂ්‍ය ශරීරයක් බවට පත් කරගත්තත් තවත් සත්වයේ ශරීරයක් බවට පත් කරගත්තත් අපි එහෙමයි. මේ වගේ කෙලවරක් නැත්තේ නෑනේ. දැන් තවත් පැත්තකින් අපි මේ දවස්වල ප්‍රවෘත්ති වලින් අහනවා මේ අෆ්ගනිස්තානයේ යුදමය තත්ත්වය ගැන. එහෙමයි. නේද? යුදමය තත්ත්වය ගැන. ඉතින් ඒ අයගේ අන්තවාදී අදහස් ගත්තහම එහෙමයි. අර කියනවනේ මේ කාන්තාව එහෙම නැත්නම් දිව්‍යමය කාන්තාව මේ 72ක් ලබා ගන්න තමයි මේ ස්වර්ගයට යන්නේ කියලා. එහෙමයි. නේද? පුදුම විදිහේ මේ අන්තවාදයක්නේ. එහෙමයි. ඉතින් ගත්තාම තවත් පැත්තකින් ගත්තාම මේ අපේ මේ මනුෂ්‍ය දැන් මේ ආශ්‍රය කරන අම්මලානේ තමන් ඉපදුනේ අම්මා කෙනෙක්ගේ. එහෙමයි. නේද? ඊළඟට ආශ්‍රය කරන්නේ තමන්ගේ ස්වාමභාර්යාව හැටියට, භාර්යාව හැටියට, දියණිවරුන් හැටියට මේ කාන්තාවන්ට දීලා තියෙන තැන. එහෙමයි. නේද? අධ්‍යාපනය ලබා දෙන්නේ නැහැ, රැකියාවක් කරන්න දෙන්නේ නැහැ. ඒ අයගේ සමහරලාට මේ සවස් කාලේ ඇවිදින්න දෙන්නේ නැහැ. එහෙමයි. නේ? ඊළඟ මුහුණ වහගෙන ඉන්න ඕනේ. එහෙමයි. නේ? නොඑක් දේවල්නේ. ඉතින් එහෙම ඉඳලත් මේ ආශ්‍රය කරන මිනිස්යන්ටම මේ ආශ්‍රය කරන කාන්තාවන්ටම මහා අගෞරවයක්නේ. එහෙමයි. නේද? ඊළඟට අපි ගත්තොත් එහෙම මේ පහත් කොට සැලකීමක්නේ. එහෙමයි. මේවා මේ ජීවිතයේ පහත් කොට සැලකලා එහෙමයි. මොනවද අනාගතේ බලාපොරොත්තු වෙන්නේ? නේ? ඉතින් ඒ වගේ මේ හොඳ දේවල් කරලා මේ ඒ විදිහට කෙනෙකුට යහපතක් කරලා හොඳ දෙයක් කරලා හොඳ හිතකින් දිව්‍ය ලෝකෙට ගියොත් එහෙම ওই දේවල් ලබා ගන්න පුළුවන්. එහෙමයි. නේද? ඒ දේවල් ඒ බලාපොරොත්තු වෙන හැම දෙයක්ම ලබා ගන්න පුළුවන්. එහෙමයි. ඇත්තටම ඒ අපි කියවලා තියෙනවා ඒ පොත් කුරාණේද නේද? එහෙමයි. මේ ඒ විදිහට කියවලා තියෙනවනේ අපි. ඉතින් ඒ වගේ සඳහන් වෙන දිව්‍ය ලෝකේ ස්වභාවය ගැන කියලා තියෙනවා. එහෙමයි. දිව්‍ය ලෝකේ ස්වභාවය ගැන කියලා තියෙනවා. මනුෂ්‍යෝ වාගේ දිව්‍ය දේවතාවුන් වහන්සේ වාසය කරන විදිය, එහෙමයි. දිව්‍ය කාන්තාවන් ඉන්න විදිය, ඊළඟට ගංගා ගලන විදිය, ඊළඟට ඒ ස්වභාවය ගැන කියලා තියෙනවා. දැන් අපි කියන්නේ අපි බණ පොතේ සඳහන් වෙනවනේ නේද ඒ විදිහට? එහි ඒ තියෙන ගස්වල ස්වභාවය, වනසතු මල්ද නේද? ඒ විදිහට පිපෙන බව. ඉතින් ඒ විදිහට සඳහන් වෙනවා. නමුත් මේ එහි තියෙන අඩුපාඩුව තමයි ඇත්තන වරද තමයි හොඳ දෙයක් කළා ඒ විදිහ ආත්මභාවයක් ලබා ගන්න පුළුවන්. නමුත් මේ ජීවිතයේ තමන්ව මේ වදපු මවට එහෙමයි. ඊළඟට මේ ජීවිතය අපි ඇසුර ලබන කාන්තාවන්ට අපිට උදව් උපකාර කරපায়েට අවඥාවට ලක් කරලා එහෙමයි. අවඥාවට ලක් කරලා මොනවද ලබා ගන්නෙ? එහෙමයි. අවසාන ප්‍රතිඵලය මොකද්ද? ඒ කියන්නේ ඒ තමයි ඇත්තටම මේ අන්තවාදයේ තියෙන කුරුළු ස්වභාවය. එහෙමයි. නේද? අන්තවාදයේ තියෙන කුරුළු ස්වභාවය. ඉතින් ඒ කොහොම වුණත් අපි ඒ හැම දෙයකටම මුහුණ දෙන්නට සිද්ධ වෙලා තියෙන්නේ මේ කියන ශරීරයේ තියෙන කැමැත්ත නිසා. එහෙමයි. මේ ශරීරයේ තියෙන කැමැත්ත නිසා උත්පත්තියක් ලබන්න තියෙන කැමැත්ත නිසා. එහෙමයි. හොඳ දේවල් කළොත් දිව්‍ය ආත්මභාවයක් ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම අපේ බුදුරජාන්සේ දේශනා කළානේ සද්ධා මාත්‍රයක් තිබුණොත්. ඒ කියන්නේ සද්ධා මත්තම් ප්‍රේම මත්තම් කියලා කියනවනේ. එහෙමයි. සද්ධා මාත්‍රයක් ප්‍රේම මාත්‍රයක් තුනුරුවන් කෙරෙහි තිබුණාම දිව්‍ය ආත්මභාවයක් ලබා ගන්න පුළුවන්. එහෙමයි. නේද? අවසාන චිත්තේදී
අවසාන චිත්තයේදී මේ විදිහට ඒ වගේ හොඳ මානසිකත්වයකින් වාසය කළාම සැදැහැවත් මානසිකත්වයකින් වාසය කරාම ඒ විශ්වාසය තුලින් දිව්‍යාත්මභාවයක් ලබා ගන්නවා කියලා කියන එක ඇත්තම ලෙහෙසි පහසු දෙයක්. එහෙමයි. නමුත් අපි ගත්තොත් එහේ මේ දිනවල ওই විදිහේ තමන්ගේම જાතියින් නේද? තමන්ගේම જાතියින් තමන්ගේම නෑදෑයින් තමන්ගේම හිතමිත්‍රාදීන් තමන්ගේම රටවාසීන්නේ තමන්ගේම මිනිස්සුව. එතකොට මේ හැම කෙනෙකුටම තාඩන පීඩන හිරිහැර මේ අන්තවාදයක් නිසා සිද්ධ කරාම එහෙමයි ලැබෙන ප්‍රතිඵලය අඳුරු ප්‍රතිඵලයක් නේ. එහෙමයි. එතකොට ඇත්තටම දිව්‍යාත්මභාවයක් නෙමෙයි ලැබෙන්නේ සතර අපායේ මේ නිර්යාදී සතර අපායට වැටෙන තමයි වෙන්නේ. ඉතින් මේ පොත්වලත් ඇත්තටම නිරය ගැන කියලා තියෙනවා. නිරය සදාකාලිකයි කියලා කියන්නේ. එහෙමයි. ඊළඟට දිව්‍ය ලෝක දිව්‍යාත්මභාවයත් සුගතියත් ස්වර්ගයත් සදාකාලිකයි කියලා කියන්නේ. එහෙම බුද්ධහම උගන්වන්නේ නැහැ සදාකාලිකයි කියලා. එහෙමයි. නේද? එතකොට ඒ නිසා මේ විදිහට ගත්තාම ඒ විදිහ සදාකාලිකයි කියලා යම් කිසි දෙයක් ගත්තොත් එහෙම මේ ලෝකේ ලෞකික වශයෙන් මේ පවතින සියල්ලක්ම සදාකාලිකයි කියලා ගත්තොත් එහෙම ඒ විදිහට ඒ ජීවිතයට ඒ සසරට සිද්ධ වෙන අනතුරු පිළිබඳව තමයි බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා දේශනා කරන්නේ. ඉතින් මේවැනි සූත්‍ර දේශනාවකින් කෙටි සූත්‍ර දේශනාවක් වුවත් මේ සූත්‍ර දේශනාව අපි වර්තමානයේ අහනවා. අතීතයේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නකොට ඊළඟට බුදුරජාණන්සේ ධර්මවාන කාලේ ඒ වගේම මේ සූත්‍ර දේශනාවම අහලා භික්ෂුණීන් වහන්සේලා එහෙමයි නේද භික්ෂුණීන් වහන්සේලා කොයිතරම් ධර්මය අවබෝධ කරගන්න ඇද්ද එහෙමයි නේද ඊළඟට ගත්තොත් එහෙම දෙවියන් විසින් මේ ධර්මය අහලා කොයිතරම් ඒ විදිහට නිවන් අවබෝධ කරගන්නට ඇතිද ඒ නිසා අනාගතයේ සම්බුද්ධ ශාසනය පවත්වන තුරුම මේ උතුම් බුද්ධ වචනය ශ්‍රවණය කරලා ඒ විදිහට දිව්‍යාත්භාවයන් ප්‍රාර්ථනා කිරීම නෙවෙයි දැන් මෙතෙන්දී අපිට පැහැදිලි මේ දිව්‍යාත්භාවයක දැන් මෙතෙන් සඳහන් වෙනවා මේ කාම ලෝකය ගැන සඳහන් වෙනවානේ දැන් අපි ගත්තොත් එහෙම මෙතන සඳහන් වෙන මේ පංච තූර්ය වාදනය හැමෝම කැමතිනේ වාදනයට එහෙමයි ගැයුමට වාදනයට නේද අහන්න ඒ දේවල්ට කවුරුත් කැමති ඉතින් දිව්‍ය ලෝකයට ගියාම දිව්‍යමය රසයක් තමයි ඒ දේවල් වල තියෙන්නේ එහෙමයි නේද දිව්‍ය ලෝකෙත් මේ දේවල් තියෙනවනේ ඉතින් මේ විදිහට ගත්තාම දැන් පහුගිය කාලේ අපේ ලංකාවේ දියණියක් ගීතයක් ගායනා කරලා එහෙම නේද මේ ඒක ලෝකයේම විශාල පිරිසක් මේ ග්‍රහණය කරගත්තා එහෙමයි ඒකට කැමති වුණා එහෙමයි නේද ඉතින් අන්න ඒ වගේ විශාල පිරිසක් විශාලක පිරිසකගේ හිත දිනා ගන්න විශාල පිරිසකගේ කම් පිනවන්නනේ කන පිනවන එහෙමයි මේ වාදනයක් ගායනයක් වුණාම ඒක මේ විශාල පිරිසක් ග්‍රහණය කරගන්නවා එහෙමයි තොරේ තාලට කවුරුත් කැමති වෙනවා නේ සමහර ලාටේ සිංහල භාෂාව ඒ වචනේ තේරිලා නැවේ එහෙමයි වචනේ තේරිලා නැවේ ඒ රිද්මයට වෙන්න පුළුවන් ඒ රිද්මයටනේ එහෙමයි නේද එතකොට මේ මෙවැනි රිද්මයක් මේ මනුෂ්‍ය ශරීරය තුල තියෙනවා නා නේද දිව්‍යම ශරීරය තුල මොන වගේ රිද්මයක් තියෙනවද කියලා හිතා ගන්න පුළුවන් එහෙමයි නේද එහෙමයි ඉතින් අන්න ඒ නිසා මේ ඒ දේවල් වලට මේ වසඟ කර ගැනීම මේ ඒ තරම් අමාරු දෙයක් නෙවෙයි. එහෙමයි. එතකොට යම් කිසි කෙනෙක් ওই විදිහට ගායනයට හරේ වාදනයට හරේ කැමති වෙලා ඊළඟට ඒවා හොඳට පුරුදු පුහුණු වෙලා ඒවා හරියටම හදාරලා නේ සංගීතය ගායනය හොඳට හදාරලා විශාරද බවට පත්විච්ච කෙනෙකුට පහසෙන් ওই විදිහට විශාල පිරිසකගේ මේ කන පිනවන්න නේද? ඒ විදිහට සිත සතුටු කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් කොහොම වුණත් බුදුරජාන්සේ දේශනා කළේ මේ විජයා බෙහෙණින් වහන්සේත් මේ මාරයාට ප්‍රකාශ කළේ මේ වගේ මේ
කෙලවරක් නැති බව. එහෙමයි. අවසානයක් නැහැ. නැති බව. ඒතකොට මේ දේවල් වල සදාකාලික සැනසීමක් නැහැ කියලා කියන එක තමයි මෙතෙන්දී පැහැදිලි වෙන්නේ. ඉතින් කෙනෙකුට හොඳ කටහඬක් මේ ජීවිතේ ලැබුණාට ඊළඟ ජීවිතවලදී මේ විදිහ කටහඬක් ලැබෙයි කියලා අපිට කියන්න පුළුවන් කමක් නැහැ. දැන් ඇත්තටම මේ බුද්ධ ශාසනයත් වැඩ හිටියා. බුද්ධ ශාසනයත් වැඩ හිටියා මිහිරි හඬින් ධම් දේශන ස්වාමීන් වහන්සේලා. එහෙමයි. කුමාර කස්සප මහරහතන් වහන්සේ තමයි මිහිරි හඬින් ධම් දේශන මහරහතන් වහන්සේලා අතරින් අග්‍රස්ථානයට පත් වුණා. එහෙමයි. නේද? එහෙමයි. ඉතින් ඒ වගේ මේ ඒ වගේම ආනන්ද ස්වාමීන් වහන්සේගේ කටහඬ අහන් නේද? ධර්මය අහන්න ගොඩාක් කැමතියි. ගොඩක් කැමතියි. විශේෂයෙන් කාන්තාව කැමති වුණා. වික්‍රින් වහන්සේලා කැමති වුණා. නේද? ඉතින් ඒ වගේ මේ දැන් අපි ගත්තොත් එහෙම අපේ විහාරස්ථානයේ වැඩ හිටිය මේ අපේ අර පානුදේ අරිදම මහා ස්වාමීන් වහන්සේ නේද? බෝධි පූජා කවි විදිහට කියනකොට ගාථා කියනකොට විශාල පිරිසක් ශ්‍රවණය කළා. එහෙමයි. බෞද්ධයන් විතරක් නෙමෙයි ඇත්තටම. අබෞද්ධයන් පවා එහෙමයි. ඒ හඬට වාසි වුණා වගේ. එහෙමයි. නේද? ඉතින් ඒ නිසා මේ හඬින් ඒ වගේම මේ හඬින් සත්‍ය ප්‍රකාශ වුණොත් එහෙමයි. මේ හඬින් බොරුවක් ප්‍රකාශ වුණොත් එහෙම ඒ තියෙන විපාකයක්. එහෙමයි. නේද? මේ හඬින් යම් කිසි විදිහකින් සසර ඇදබැඳ තබා ගැනීම පිළිබඳව යම් කිසි විදිහකින් ඒ විදිහට ඒක ඒ ඒ ඒ ඒ කටයුත් එහෙම නැත්නම් ඒ ඒ කියවීම එහෙම සිද්ධ වුණොත් එහෙම සසර දිග් ගැහෙනවා. ඒවම කෙනෙක් දුකටපත් වෙනවා. එහෙම නේද? තමාත් දුකටපත් වෙනවා සහ අනිත් අයත් අවසානයේ දුකටපත් වෙනවා. ඒ කියන්නේ ඒ එතන මේ ඒ මිහිරි හඬේ සැපයක් තියෙනවා. එහෙමයි. බුදුරජාස දේශනා කරන්නේ ආස්වාදයක් තියෙනවා කියලා. එහෙමයි. නේද? ආස්වාදයට කවුරුත් කැමතිද? කැමතිනේ. එහෙම ආස්වාදයක් තිබුණාට ඊළඟට මේ ජීවිතේ ලැබුණත් ඊළඟ උපදින ආත්මභාවයන් වල ඒක ලැබෙයිද කියලා කියන්න පුළුවන් කමක් නැහැ. ඉතින් එහෙම කටහඬක් තිබිලා මේ නැතිවෙච්ච අය ඉන්නවනේ දැන් මේ ලෝකේ. එහෙමයි. නේද? එහෙමයි. අපි අතරම ඉන්න ගායිකාවන්ටත් එහෙම වෙලා තියෙනවා. එහෙමයි. නේද? පසුගිය කාලේ එහෙම වුණා. එහෙමයි. ඉතින් එහෙම නැති වුණාම එක්කපු ගායිකාවන්ටත් දුකක් ඇති වෙනවා. ඒ ගීත අහපු අයටත් රසිකයන්ටත් දුකක් ඇති වෙනවා. නේද? ඉතින් ඒ නිසා ඒක සදාකාලික නැති නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ ජීවිතයේ විදි ආස්වාදයක් ලැබනවා වගේම එහි ආදීනවයත් දැක ගන්න. එහෙමයි. මේ දැනගන්න දැක ගන්න කියලා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එහෙමයි. අපි ගත්තොත් එහෙම මෙතෙන් සඳහන් වෙනවානේ දැන් රූප භවයට උප්පත්ති වශයෙන් එළඹි යම් සත්ව කෙනෙක් වෙද්ද අරූප භවයේහි සිටුණා නම් යම් සත්ව කෙනෙකුත් වෙද්ද යම් සාන්ත වූ ලෞකික සමාපත්තියකුත් වේද ඒ සියල්ලෙහිම මුලා බව නැමැති අඳුර මා විසින් නසන ලදී. එතකොට දිව්‍ය ලෝකේ යන්න කල්පනා කරගෙන ඉන්නෝනේ. එහෙම නේ. දිව්‍ය ලෝකේ යන්න කල්පනා කරගෙන ඉන්නෝනේ. ඉතින් එතෙන්දිත් බුදුරජාන්සේ දේශනා කළේ බුදුරජාන්සේ දේශනා කරපු ධර්මයේ දැන් මේ විජය මෙහෙණින් වහන්සේ මාර්යාට ප්‍රකාශ කරන්නේ. එහෙමයි. නේද? අවබෝධ කරගත්ත දෙන්නේ. එහෙමයි. ඉතින් එතෙන්දි අපි කල්පනා කරන්නට ඕනේ, අපි අවබෝධ කරගන්නට ඕනේ ඒ ලෞකික රූප අධ්‍යානවල හෝ අරූප අධ්‍යානවල හෝ ඇලෙන එක නෙවෙයි. එහෙමයි. නේද? එහෙම නැත්තම් දිව්‍ය ලෝකයට හෝ බ්‍රහ්ම ලෝකයට ගිහිල්ලා එහි නතර වීම නෙවෙයි අපි බලාපොරොත්තු වෙන්නට ඕනේ. මේ ජීවිතේම මේ ලබාගත් උතුම් මනුෂ්‍ය ජීවිතේම යම්කිසි ප්‍රතිඵලයක් මාර්ගඵලයක් උදා කර ගැනීම තමයි මේ විදිහට ඊටාම වැදගත් වෙන්නේ කියලා තමයි බුදුරජාණන් වහන්සේ අපිට මේ විදිහට දේශනා කළ දෙන්නේ සහන. එහෙමයි. අපේ අවසාන අරමුණ බවට පත් වෙන්නට ඕනේ ඔන්න ඔය කියපු කාරණාව. අවසානයේදී නායක ස්වාමීන් වහන්සේ මතක් කළා වගේ අපි තවත් භවයකට එහෙම නැත්නම් මේ සසර දීර්ඝ කරගන්න කටයුතු කරනවාද, එහෙම නැත්නම් මේ සසර ගමන කෙළවර කොට සකල ක්ලේශයන් ප්‍රහාණය කරගෙන උතුම්
නිර්වාණය නම් වූ මාර්ගය අවබෝධ කරගන්නවාද කියන කාරණාව තමයි ඔබට අවබෝධ කරගන්නට වෙන්නේ. එහෙම නැත්නම් ඒ පිළිබඳව තමයි අරමුණක් බවට පත් කරගෙන ඔබ ජීවිතය සකස් කරගන්නට අවශ්‍ය වෙන්නේ. ඒ පිළිබඳව අදත් මාර්ගය කියා දෙන්න අපි සංයුක්ත නිකායේ භික්ඛුනි සංයුක්තේ භික්ඛුනි වග්ගයේ විජයා සූත්‍රය තමයි මේ විදිහට පැහැදිලි කිරීම සිද්ධ කළේ, ඒ අරුත් විග්‍රහය සිද්ධ කළේ. සදහවතුනි, මේ ධම්මග අවබෝධ කරගන්නට ඔබට ශක්තිය වාසනාව ලැබේවා කියන ප්‍රාර්ථනාවත් සමග අපි සූත්‍ර දේශනාව නිමාවට පත් කළා වුණත් විශේෂ මතක් කිරීම කිහිපයක් තිබෙනවා වැඩසටහන අවසානයේදී සිහිපත් කරන්නට. ඒ තමයි බෞද්ධානාලිකාව මේ වගේ රුදුරු අවස්ථාවන් වල විශේෂයෙන්ම අපේ රටේ ජනතාවට සමස්ත සමාජයටම යම්කිසි හානියක් වන අවස්ථාවක, එහෙම නැත්නම් යම්කිසි දුකකට පත්වෙන අවස්ථාවක ඒ ජනතාව එයින් අතුමුදවා ගන්න අපිට හැකි ආකාරයෙන් එදා කුසල ධම්මනායක හාමුදුරුව වැඩ සිටින අවධියේ පටන්ම අපි මහා සමාජීය මෙහෙවරයන් ඉටු කළ බව ඔබ අවිවාදයෙන් පිළිගන්නවා ඇති. ඒ අනුව එදා මේ ධරණීතලේ මහා ගංවතුරක් ආපු වෙලාවක වේවා, එහෙම නැත්නම් නියං තත්වයක් ආපු වෙලාවක වේවා, සුනාමි වැනි ව්‍යසනකාරී තත්වයක් ආපු වෙලාවක වේවා, අපි ඒ වෙනුවෙන් පෙරමුණ අරගෙන කටයුතු කළා, විශේෂයෙන්ම අපේ ජනතාව එයින් අතමුදවා ගන්න. ඒ මාර්ගයේම අනුගමනය කරමින් මේ මහා ශාසනික දායාදය, තමන් වහන්සේට ලැබුණු මේ උරුමය අඛණ්ඩව පවත්වාගෙන යන්නට වර්තමාන අපේ පූජනීය බොරලන්දේ වජිරඥාන නායක ස්වාමින් වහන්සේ වෙහෙස මහන්සි වෙන අතරේ ඒ සිද්ධ කරපු සමාජීය මෙහෙවර නොපිරිහෙලා ඉෂ්ට කරන්නටත් අමතක කරන්නේ නැහැ. ඒ අනුව මේ දිනවල මේ මගේ මාතෘ භූමියට වෙලා තියෙන මහා ව්‍යසනකාරී තත්ත්වය තමයි COVID-19 වසංගත රෝගී තත්ත්වයේ හේතුවෙන් බොහෝ දෙනා පීඩාවට පත්වීම, බොහෝ දෙනා අභව ප්‍රාප්ත වීම, ඒ වගේම අපේම නැහිත මිතුරන් මේ රෝගී තත්ත්වයට ගොදුරු වෙලා මේ වෙන විට සමහර වෙලාවට දැඩි සත්කාර ඒකකයේ වේවා, එහෙම නැත්නම් නිවෙස් නිරෝධායනයේ වේවා, රෝහල් ගතව වේවා ප්‍රතිකාර ලැබමින් සිටිනවා. ඉතින් ඒ හැම දිනාටම යම්කිසි හෝ සුවයක් සලසන්න අපි මානසිකව මේ විදිහට ධර්ම සංවේදනය තුළින් උත්සාහ ගන්නවා තමයි. නමුත් කායිකව සුවපත් කරන්නටත් අපිට හැකි ආකාරයෙන් අපි දායකත්වයේ ලබා දෙනවා. ඔබේ අතහිතද ලබාගෙන, එහෙම නැත්නම් ඔබේ දායකත්වයේද ලබාගෙන, ඒ අනුව අපි COVID-19 පළවෙනි රැල්ල ආපු වෙලාවේ මේ අවශ්‍ය කරපු මුව ආවරණ සෞඛ්‍ය සේවා විරුවන්ට ලබා දෙන්න දස දහස් ගණනින් ලක්ෂ ගණනින් මහල සම්බෝධි විහාරස්ථානයේම ඒ කටයුතු සම්පාදනය කළා. අපි බෙදා හදා දුන්නා, ඔබට මතක ඇති. ඒ විතරක් නෙවෙයි, PPE ඇඳුම් කට්ටල ශරීරයේම වැසෙන ආකාරයෙන් සෞඛ්‍ය සම්පන්නව රෝගීන් ළඟටම ගිහිල්ලා ඒ අවශ්‍ය කරන පහසුකම් ලබා දෙන්න සෞඛ්‍ය සේවා විරුවන්ට අවශ්‍ය කරන ඇඳුම් කට්ටල අපි සම්බෝධි විහාරස්ථානයේම මහල නිම කරලා ඒවා දස දහස් ගණනින් බෙදා හදා දුන්නා, ඔබට මතක ඇති. එපමණක් නොවේ, මේ රෝගී තත්ත්වය හමුවේ පීඩාවට පත් වෙලා ඉන්න ජනතාවට ඒ PCR පරීක්ෂණ කඩිනම් කරගන්න ඒ කාලේ අවශ්‍ය වෙලා තිබුණු ඒ උපකරණ කට්ටල පරිත්‍යාග කළා, ඔබට මතක ඇති. ඒ වගේම අපි බොහෝ සෙයින් රෝහල් වලට මේ අවශ්‍ය කරන අංගෝපාංග පරිත්‍යාග කළා. පසුගිය දවස්වල බදුල්ල ප්‍රදේශයේ බොරලන්ද ග්‍රාමයේ ඒ අවශ්‍ය කරන පරිත්‍යාගයන් සිද්ධ කරපු ආකාරය ඔබට මතක ඇති. ඒ වගේම අපි මේ දිනවල තවත් සුවිශේෂී අවධියකට, එහෙම නැත්නම් සුවිශේෂී අවස්ථාවකට ඔබේ දායකත්වයෙන් ඒ පිළිබඳව අපි කටයුතු සිද්ධ කරමින් යන වග ඔබ දන්නවා, ඔබට දකින්න අහන්න ලැබෙනවා විටින් විට වරින් වර. ඒ තමයි මේ රෝගී තත්ත්වයට බොහෝ සෙයින් ප්‍රතිකාර කරන ප්‍රතිකාර මධ්‍යස්ථානයන් අතරින් ප්‍රමුඛ ස්ථානයගෙන කටයුතු කරන IDH රෝහල. විශේෂයෙන්ම එහි තියෙන පහසුකම් තවදුරටත් වඩා වැඩි දියුණු කරන්න, විශේෂයෙන්ම නව වාට්ටු සංකීර්ණයක් ඉදි කරලා ඒ වාට්ටු සංකීර්ණයට අවශ්‍ය කරන ඇඳන්, ඒ වගේම රෝහලට අවශ්‍ය කරන අංගෝපාංග ආදිය සියල්ලම පරිත්‍යාග කළා, තවත් මේ සේවාව සෞඛ්‍ය සේවාව පෝෂණය කළා, මේ රෝගී ජනතාව එයින් අතමුදවා ගන්න සේවාව කඩිනම් කරගන්න
අපි අපේ අතහිත ලබා දෙන බව ඔබ මේ වන විට දන්නවා. ඒ වෙනුවෙන් ඒ මහා පුණ්‍යකාමී ව්‍යාපෘතියට පවා වර්තමානයේ පූජනීය බොරලන්දේ වජිරඥාන නායක ස්වාමින් වහන්සේ අතගසා තිබෙනවා. විශේෂයෙන්ම අපිට ඔබ දායකත්වය ලබා දෙන්නේ කොයි ආකාරයෙන්ද? ඒ වගේම නායක ස්වාමින් වහන්සේට හිතවත් දායකකාරකාදිය ඊට අමතර මුදල් ආදිය ආධාර විදිහට ලබා දීලා මේ කටයුතු ඉදි කරලා හැකි ඉක්මනින් සෞඛ්‍ය සේවාවට පරිත්‍යාග කිරීම තමයි අපේ ඒකායන බලාපොරොත්තු වෙලා තියෙන්නේ. ඉතින් ඔබටත් පුළුවන්කම තිබෙනවා ඒ අත්‍යුදාර කටයුත්තට ඔබේ දායකත්වය ලබා දෙන්න. මේ ගෙවෙන ස්වභාවය අනුව අපිට හිතා ගන්නට අමාරුයි මේ රෝගී තත්ත්වය කොයිතාක් කාලයක් අපේ මේ රට තුළ පවතීවිද කියන කාරණාව. එනිසා එයින් යම්කිසි හෝ සහනයක් අත්වලක් අපේ සෞඛ්‍ය සේවාවට ලැබෙන්න ඔබටත් පුළුවන්කම තිබෙනවා ඔබේ දායකත්වය. විශේෂයෙන්ම ඔබ බෞද්ධ නාලිකාව විශ්වසනීය නාලිකාවක් බවට පත් කරගෙන අපි සිද්ධ කරන මහා සේවාවන් වලට ඔබේ දායකත්වයන් ලබා දෙනවා වගේම මෙකී පුණ්‍යකාමී මෙහෙවරටත් ඔබේ දායකත්වයන් ලබා දෙන්නට පුළුවන්කම තිබෙනවා. ඒ පිළිබඳව වැඩිදුර විස්තර දැනගන්නට ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ සහ බෞද්ධ නාලිකාවේ මූල්‍ය සහ පරිපාලන අධ්‍යක්ෂ මහේෂ් දල්විස් මහත්මා අමතන්නට ඔබට පුළුවන්. දුරකථන අංකය 077779609 077779609 කාර්යාලීය දුරකථන අංකය 011449426607 011449426607. ඒ වගේම මේ දිනවල අපි මතක් කරන්නට කැමති අපිට මහා පරිමාණයෙන් පිංගම් කරන්නට අවස්ථාව නැහැ බොහෝ ජනකායක් ඒක රාශී කරගෙන. එහෙම නැත්නම් සමහර වෙලාවට ඔබ වාර්ෂිකව වේවා මාසිකව වේවා සතිපතා වේවා යම් යම් පින්කම්වල නිරත වුණා නම් ඒවා පවා ඇහැරිලා තියෙනවා මේ කාලවකවානුව තුළ. නමුත් ඔබට පුළුවන්කම තිබෙනවා ඔබේ නිවසේ සිටම තවත් සුවිශේෂී පින්කමකට දායක වෙන්න. ඒ තමයි දීඝවාපිය නම් වූ උතුම් චෛත්‍ය රාජානන් වහන්සේ ප්‍රතිසංස්කරණය කිරීම සඳහා මේ දිනවල ඔබේ දායකත්වය ඔබට ලබා දෙන්නට පුළුවන්කම තිබෙනවා. බෞද්ධ නාලිකාවේ ප්‍රමුඛ මාධ්‍ය අනුග්‍රහය මත විශේෂයෙන්ම ඒ අදිෂ්ඨානය පවා සිද්ධ කළේ එදා කුසල ධම්ම නායක හාමුදුරුවන්ගේ අනුස්මරණීය පින්කම අවස්ථාවේ පූජනීය බොරලන්දේ වජිරඥාන හාමුදුරුව. ඉතින් ඒ අදිෂ්ඨානයට අනුව අද වන විට ඒ ඉදිකිරීම් කටයුතු ප්‍රතිසංස්කරණය කරන කටයුතු ඉතා ඉක්මනින් රාජ්‍ය ආන්ත්‍රණය සමග අත්වල් බැඳගෙන සිදුවෙමින් පවතිනවා. ඉතින් ඔබට පුළුවන්කම තිබෙනවා නම් මේ දිනවල ඔබ ඉන්නා වූ තත්ත්වෙන් යම්කිසි ලෙසකින් හෝ මෙවැනි පින්කමකට දායක වෙන්න ඔබට සිත් පහළ වේ නම් ඔබට හැකියාවක් ඇතනම් පමණක් ඔබට පුළුවන් දීඝවාපි අරුණ නමින් ඇති ලංකා බැංකුවේ ගිණුම් අංකයට ඔබේ මුදල් බැර කරන්න. ලංකා බැංකුව දීඝවාපි අරුණ ගිණුම් අංකය 86.86.04. ලංකා බැංකුව දීඝවාපි අරුණ නමින් ඇති ගිණුම් අංකය 86.86.04. සදහවතුනි, ඒ පිළිබඳවත් මතක් කරමින් මේ වගේ කාල පරාසයක වේවා බෞද්ධ නාලිකාව මේ විදිහට ඔබට දායකත්වය ලබා දෙන්න ආරාධනා කරන ඕනෑම අවස්ථාවක වේවා. පසුගිය අවස්ථාවේ ඔබට මතක ඇති කුසල ධම්ම නායක හාමුදුරුවන්ගේ ජන්මදින අනුස්මරණයේ අවස්ථාවේ ඒ පුංචි නමිදු පුතාට ඔක්සිජන් අවශ්‍යතාවය සපුරා ගන්න අවශ්‍ය කරනේ යන්ත්‍රය ලබා ගන්න බොහෝ දෙනා උදව් උපකාර කළා. ඒ ප්‍රදේශයේ දුප්පත් ජනතාව අසරණ ජනතාව වෙනුවෙන් සහනයක් සරණක් වෙන්න බොහෝ දෙනා උදව් උපකාර කළා. ඒ වගේම අබේදාන පින්කම් වලට බොහෝ දෙනා දායකත්වය ලබා දුන්නා. ඒ විතරක් නෙවෙයි, අපි එහිදී තවත් සිහින නිවසක් ඉදි කරන්න පුණ්‍යකාමී ව්‍යාපෘතියක් ආරම්භ කළා. මෙකී නොකී බොහෝ දේවල් වලට අපේ සදහවතුන් දායකත්වය ලබා දෙනවා. ඉතින් ඒ සියලු දෙනාටම නායක ස්වාමීන් වහන්ස මෙවැනි කාල සීමාවක නිදුක් නිරෝගී සුවපත් භාවය පිණිසම ඒ පින අනුමෝදන් වෙන්නට අවශ්‍ය කරන පුණ්‍යානුමෝදනාව එක් කරන්න අවසාන වශයෙන් ඔබ වහන්සේට ඉතාම ගෞරවයෙන් මා ආරාධනා කරනවා. අවසහන් ඇත්තටම මේ පරලෝකීය අයට පුණ්‍යානුමෝදනා කිරීමේ විශේෂ වැඩසටහනක් අපි උදෑසන කාලේ සිද්ධ කරනවා. එහෙමයි, අපි ආරම්භ කළා. දැන් අපි ගත්තොත් එහෙම මේ පරලෝකීය අයට 7 දවසේ පින්කම කරන්න සිද්ධ වෙන්නේ නේද? 3 මාසේ
අවුරුද්ද මේ විදිහට පින්කම් සිද්ධ කරන්නට නිවසේ පින්කම් සිද්ධ කරන්නට හෝ විහාරස්ථානයට ගිහිල්ලවත් මේ පින්කම් කරගන්න අවස්ථාවක් එහෙමයි සැලසෙන්නේ නැහැ. එහෙමයි. ඒ නිසා හැමෝම පින් රැස් කරගන්නවා. ඇත්තටම දැන් මේ ධර්ම ශ්‍රවණය කරලත් නේද? රැස් කරගන්නේ පුණ්‍ය ශක්තිය. එහෙමයි. ඉතින් මේ විදිහට මේ අපි යම් කිසි දානයක් දීලා හරි එහෙම නැත්නම් සීල් සමාදන් වෙලා භාවනා කරලා පින් නැ අපි රැස් කරගන්නේ නේද? ඉතින් අපි ගත්තොත් එහෙම පින් අනුමෝදන් කිරීමත් පින්කමක් හැටියට තමයි බුදුරජාණන්සේ දේශනා කරේ. එහෙමයි. නේද? පත්ති පත්තානුමෝදනා. එහෙමයි. නේද? ඒතර පින් පින් අනුමෝදන් කිරීම පින් ඒව එයාට පින් තවත් කෙනෙකුට පින් අනුමෝදන් කිරීම. පින් රැස් කර ගැනීමත් පිනක්, පින් අනුමෝදන් කිරීමත් පිනක්. එහෙමයි. ඉතින් ඒ නිසා මේ ධර්ම ශ්‍රවණය කරලා හෝ ඊළඟට භාවනා වඩලා හරි අපි රැස් කරගන්න ඒ උතුම් පුණ්‍ය ශක්තිය අපිට අනුමෝදන් කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි හිතමු දැන් සීල් සමාදන් වෙන කෙනෙකුට එනහත් එහෙම නැත්නම් බණ භාවනා වඩන කෙනෙකුට දානෙ දෙන්නටම අවශ්‍ය නැහැ නේද? එතකොට පින් රැස් කරගන්න නේද? ඒ තමන් ආරක්ෂා කරගන්න සීල අදිෂ්ඨාන කරගත්තාම මම මෙන්න මේ විදිහ සීලෙ මම ආරක්ෂා කරගන්නවා කියලා සතුටක් ඇති වෙනවානේ. ඒ සතුටනේ පින කියලා හඳුන්වන්නේ. ඉතින් ඒ කුණ ශක්තිය අපිට අනුමෝදන් කරන්න පුළුවන් අවස්ථාවක් සලසලා දීලා තියෙනවා. විශේෂයෙන් බෞද්ධ නාලිකාව ඔස්සේ උදෑසන පින්බර වැඩසටහන වෙනදා විකාශනය වෙන වෙලාවට ඒ කාල වේලාව අපි අරගෙන ඔබට පුළුවන්කම තියෙනවා ඔබේ මේ කොවිඩ් වසංග තත්ත්වයෙන් යම් කිසි කෙනෙක් තමන්ගේ මරණයට පත් වෙලා තිබෙනවා නම් ඒ මරණයට පත් වෙලා තිබුණු කෙනාගේ නම සඳහන් කරලා ඒ වගේම පුළුවන්කමක් තිබෙනවා නම් ඡායාරූපයක් හරි ඒ විදිහට අපිට එවලා පුළුවන්කම තියෙනවා ඒ ඇයිට පුණ්‍ය ආනමෝදනාවන් සිද්ධ කරන්න. ඉතින් තමන් පින් අනුමෝදන් කරනවා වගේම සුවහසක් දැන් ඇත්තටම ඥාතීන්ට අසල්වාසීන්ටවත් ඒ සමහරලාට තමන්ට ඒ දේහයට අවසන් ගරු දක්වන්න පුළුවන්කමක් ලැබිලා නැහැ නේද? ඊළඟට ඥාතීන්ටත් පුළුවන්කමක් ලැබිලා නැහැ. කොහොම වුණත් ඥාතීන් එක එක ස්ථානවල ඉන්නේ නේද? ස්ථානවල ඉන්නේ. ඉතින් දුර බැහැර ඉන්නේ සමහරලාට. ඉතින් මේ හැමෝටම සහසම්බන්ධ වෙන්නට පුළුවන් හැකිවන ආකාරයට තමයි අපි මේ පුණ්‍යානුමෝදනාව සිද්ධ කරන්නට විශේෂයෙන්ම අවස්ථාව සලසලා දීලා තියෙන්නේ. ඒ නිසා ඕනම කෙනෙකුට පුළුවන්කම තිබෙනවා කාර්යාලය අමතලා ඒ පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කරන්න අවශ්‍යයිට ඒ පින් අනුමෝදන් කිරීම සිද්ධ කරන්නට. එහෙමයි. ඉතින් ඒ වගේම අපේ ඊටාම වැදගත්ම කාරණේ තමයි අපේ ශාරීරික වශයෙන් අපේ ප්‍රතිශක්තිකරණය ගැන අපි කතා කරනෝනේ නේද? ඒ ප්‍රතිශක්තිකරණය අපි කායික වශයෙන් මේ සකස් කර ගන්නවා වගේම මානසික ප්‍රතිශක්තිකරණය නේද? මානසික ප්‍රතිශක්තිකරණය තමයි ඊටාම වැදගත්. මේ හැම අවස්ථාවකදීම තමන් බියටපත් වුණොත් එහෙම මේ රෝගී නිසා හරි යම් කිසි විදිහකින් රෝගේ වැළඳෙයිද කියලා හරි එහෙම නැත්නම් වැළඳුනොත් කියලා හරි ඒ විදිහට මේ යම් කිසි ආකාරයක මානසික දුර්වලකමකට මානසික වැටීමකට ලක් වුණොත් එහෙම අපිට මනස වැටුනොත් එහෙම ශරීරය වැටෙනවා කියලා කියන එක හඬ වැඩක් නෙවෙයි නේද? ඒ නිසා ඊටම වැදගත් වෙන්නේ මානසික ශක්තිය කියන මානසික ප්‍රතිශක්තිකරණය වැඩි කරගන්න එක. එහෙමයි. ඉතින් මානසික ප්‍රතිශක්තිකරණය වැඩි කරන එක තමයි ඇත්තටම මේ පින් රැස් කර ගැනීමෙන් අපි කරගන්නේ. එහෙමයි. නේද? ඊළඟට ඊටත් වඩා කුසල් රැස් කර ගැනීමෙන් අපි මේ සිද්ධ කරගන්නේ. එනිසා විශේෂයෙන්ම නිවසේ ඉන්න වෙලාවට වෙනදාටත් වඩා බුද්ධ උපස්ථාන සිද්ධ කරන එක නේද? එහෙමයි. බුද්ධ උපස්ථාන සිද්ධ කරන එක මේ තමන් ඊට ඒකට කාල වේලාව යොදා ගන්නට ඕනේ. ඒ වගේම පංචශීලය අදිෂ්ඨාන කරගෙන ඒ පංචශීල ආරක්ෂා කරගන්න එක සිද්ධ කර ගන්නට ඕනේ. ඒ වගේම විනාඩි කිහිපයක් හරි භාවනාවක නිරත වෙන්න. එහෙමයි. ඉතින් වැදගත් ඒක. අපි ගත්තොත් එහෙම දැන් අපේ හිත එක අරමුණකට අරගෙන ඒ අරමුණේ හිත පවත්වනවා කියලා කියන්නේ විශාල ශක්තියක් හිතට ලබා දෙන්න. එහෙමයි. දැන් අපි ගත්තොත් එහෙම යම් කිසි ආකාරයකින් අපි මේ සිතිවිලි කියලා කියන්නේ තරංගයක්නේ නේද? තරංගයක්නේ. ඒ තරංග අපි අර හරියට මේ
යම් කෙසේ විදිහකින් බැටරියක් චාර්ජ් කරනවා වගේ නේද චාර්ජ් කරනවා වගේ ඒ වගේම අපි කරන්නේ මේ ශාරීරික වශයෙන් ලොකු මේ ලොකු ශක්තිමත් බවක් ඇති කරගන්න එක දැන් අපි මේ ඉන්න තින් අපි කරගත්තේ නේද අන්න ඒ වගේ ඉතින් ඒ නිසා මේ නිරන්තරයෙන්ම අපි භාවනාවකට යොමු කරගෙන වැඩි කාලයක් භාවනාවේ හිත හිත පුරුදු කරන තත්ත්වයට ඇති කරපත් කරගත්තොත් අපිට පුළුවන් මානසික විශාල ශක්තියක් අපිට ඇති කරගන්නට. ඒ ශක්තිය තමයි මේ හැම අභ්‍යන්තර බාහිර හැම උපද්දරයක්ම දුරු කරන්නට අපිට හැකියාව වාසනාව ලැබෙන්නේ. ඉතින් සහන් මතක් කළා ඒ වගේම රෝගී වෙලා ඉන්න අයට පික් මොන ආකාරයකින් හරි යම් කිසි උපකාරයක් सिद्ध කරන්නට ඕන කියලා. ඉතින් ඒ අනුව මේ රෝගීව ප්‍රතිකාර ලබන අපි විශේෂයෙන් රෝහල් වලට අපි මේ දිනවල හැකිය අපිට හැකිය ආකාරයෙන් අපි උදව් උපකාර කරනවා. ඒ අනුව මුල් ඒරියාව දකුණු කොළඹ මූලික රෝහල ආරමුණු කරගෙන මේ දිනවල අපි විශේෂයෙන් වාටු සංකීර්ණයක් අපි ප්‍රතිසංස්කරණ කටයුතු සිද්ධ කරනවා වගේම ඊළඟට මේ ඒ සීලු කාර්යභාරයන් සිද්ධ කරන රෝහලේ කාර්යභාරයන් වල නියත වෙලා ඉන්න අයට වැඩපලක් විශේෂයෙන්ම වැඩපලක් අපි සකස් කරනවා. ඉතින් ඒ රෝහලේ තිබෙන කාර්යක්ෂමතාවය වැඩි කිරීම සඳහා. ඉතින් ඒ සඳහාත් ඔබට යම් උපකාරයක් කරන්න පුළුවන්කම තියෙනවා. තවත් පැත්තකින් ඒ රෝහලේම ටිකක් ඈතින් පිහිටලා තියෙනවා. අලුතෙන් නිර්මාණය කළා තියෙනවා සකස් කළා තියෙනවා. වාටු සංකීර්ණයක් අලුතෙන්ම සාමාන්‍යයෙන් ඒක ඇඳන් සාමාන්‍ය 150කට වැඩිය තියෙනවා. නමුත් වෛද්‍ය කාර්ය මණ්ඩලේ නැහැ. එහෙම. කාර්ය මණ්ඩලේ දැන් මේ දිනවල වෛද්‍යවරුන් සමහරලාට අසනීප තත්ත්වෙන් ඒ වගේ නෙමෙයි නැත්තම් වෙහෙසටපත් වෙලා. එහෙම. ඒ වගේම තමයි හෙදෙහෙදියන් ගොඩක් වෙලාවට මේ රෝගයට ගොදුරු වෙලා ඒ නිසා කරෝහල් කාර්ය මණ්ඩලේ හිඟ තත්ත්වයක් තියෙනවා. එහෙම. ඉතින් ඒ නිසා අපි කල්පනා කළා ඒ රෝහලේම අපේ අධ්‍යක්ෂතුමත් එක්ක රෝහල් අධ්‍යක්ෂකතුමත් එක්ක කතා බහ කරලා විශේෂයෙන්ම බාහිරින් අපි අර පිරිසුදු කරන අය නේද ඊට සඳහා උදව් උපකාර බාහිරින් උදව් උපකාර කරන්න පුළුවන් අයට යම් කිසි වැටුපක් හරි ලබා දීලා ඒ එතන ඒ ඇඳන් 150කට වැඩි ප්‍රමාණයක් ඒ විදිහට භාවිතයට ගන්නට එහෙම නැත්නම් ඒ වාට්ටුව නැවත භාවිතයට ගන්න පුළුවන් ආකාරයට කාර්ය මණ්ඩලයක් ඒ විදිහට ඒ සඳහා යොමු කිරීම තමයි අපේ බලාපොරොත්තු වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒ කටයුත්තන් මේ දිනවල අපි යොහුසුලෝ කටයුතු කරනවා. ඉතින් විශාල පිරිසකට අවස්ථාව තියෙනවා ප්‍රතිකාර ලබා ගන්න. ඉතින් මෙවැනි කටයුතු තමයි අපි මේ දිනවල සිද්ධ කරන්නේ. ඒ වගේම තමයි සහන් මතක් කළා අපි පින්කම් සිද්ධ කිරීම නතර කරලා නැහෙනේ. දැන් පින්කම් සිද්ධ කිරීම නතර කරලා කියලා කියනකොටම මානසිකව වැටෙන්න පුළුවන්. අනේ අපිට දැන් දන් දෙන්න බෑ. නේද? සී සමාදන් වෙන්න බෑ, භාවනා කරන්න බෑ කියලා. ඉතින් එහෙම නෙවෙයි. පුළුවන් තරම් මේ වගේ අවස්ථාවකදී තමයි අර හිස ගිනිගත්ත කුසේ කටයුතු කරන්න ඕන කියලා කියනවනේ. නේද? ගයක් ගිනි ගන්නකොට ඒ කටයුතු කරන වගේ කටයුතු කරන්නට කියලා බුදුරජාණන් දේශනා කළානේ. එහෙම. අන්න ඒ වගේම දෙයක් තමයි ඇත්තට මෙතෙන්දි සිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා යොහුසුලුව කටයුතු කිරීමේදී අපි ආරම්භ කරපු පින්කම් අතර ඉතා වැදගත් පින්කමක් තමයි දීඝවාපි මහා සාරදානන් වහන්සේ නිර්මාණය ප්‍රතිනිර්මාණය කිරීම. කොහොම වුණත් මේ සුව විරුවන් අතරේ ඉතාම කාර්යක්ෂමව කටයුතු කරන සහ ඉදිරියෙන්ම කටයුතු කරන අපේ ආරක්ෂක අංශේ ආරක්ෂක ලේකම්තුමන් ඒ වගේ යුද හමුදාපතිතුමන්ලා හමුදාපතිවරුන් පොලිස්පතිතුමන්ලා ඒ කටයුතු කරන හැම කෙනෙක්ම සිවිල් ආරක්ෂක බලකාය අධ්‍යක්ෂතුමන් ඇතුළු කොට ඇති හැම දිනම වෙහෙස මහන්සි වෙලා ඒ සුවවිරුවන් හැටියට කටයුතු කරනවා වගේම විශේෂයෙන්ම දීඝවාපිය මහසාර දන්නන් වහන්සේ ප්‍රතිනිර්මාණය කරන කිරීමේ කටයුතුත් දිගින් දිගටම පවත්වාගෙන යනවා. ඒ සෑම කටයුත්තකටම දායක වෙන්නට සාදුනාදෙන් හරි හැම දිනම ඒ විදිහට පිංග්‍රස් කර ගැනීම හැකියාවක් තිබෙන බව සිහිපත් කරමින් මේ නොඑක ආකාරයෙන් අපි රැස් කරගන්න සියලු පිං විශේෂයෙන්ම අපිට අසල්වාසීන්ට හරි එහෙම නැත්නම් ඒ විදිහට යම් කිසි විදිහකින් අපහසුතාවයකින් ඉන්න අය ආහාර පාන හරි නේද මොන හරි අඩුපාඩුවකින් ඉන්න අයට අසල්වාසීන්ට හරි යම් කිසි විදිහක මේ ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් ඒ අයට උපකාර කරන්න පුළුවන් නම් මේ මේ ඒ හැම
ඒ හැම කටයුත්තක්ම පින් කටයුත්තක් හැටියට සලකලා සිද්ධ කිරීම ඉතාම වැදගත් වෙනවා. ඉතින් මේ සීලු කටයුතු සිද්ධ කරගෙන අපි රැස් කරගන්න පුණ්‍ය ශක්තිය කුසල ශක්තිය ප්‍රථමයෙන්ම දෙවියන්ට අනුමෝදන් කරමු. දෙවියෝ මේ පින් අනුමෝදන් වෙලා සැපයටපත් වේවා. සම්මා සම්බුදු ශාසනයත් මේ උතුම් වූ ලංකා ධර්මීය තලයත් මේ ලෝකයට යම් කිසි විදිහකින් මේ කොරෝනා වසංගත තත්ත්වයේ තුරන් කිරීම සඳහා දෙවියන්ට යම් කිසි මෙදිහත් වීමක් සිද්ධ කරන්න පුළුවන් නම් දෙවියෝ මේ පිළිබඳ අවධානය යොමු කරලා කටයුතු කරත්තා දෙවියන්ද ප්‍රාර්ථනා කරන බෝධිවලට පැමිණිලා උතුම් නිවනින් සැනසේවා කියලා සාදු කියලා දෙවියන් පින් අනුමෝදන් කරමු. ඒ වගේම රැස් කරගන්න සියලු පින් විශේෂයෙන්ම අපවත් විවදාලා අපේ නායක ස්වාමීන් වහන්සේලා වැනි සීලුම යතීන්ද්‍රයන් වහන්සේලා මේ පින් අනුමෝදන් වේවා. විශේෂයෙන්ම සහන් මටත් අධ්‍යාපනය ලබා දුන්නු නායක ස්වාමීන් වහන්සේ නමක් කොවිඩ් සංගතය නිසා අපවත් විවදාලා විශේෂයෙන්ම පූජනීය ගලගමුවේ ගුණරත්න මහා ස්වාමීන් වහන්සේ ඒ ස්වාමීන් වහන්සේලා ඇතුළු සීලුම යතීන්ද්‍රයන් වහන්සේලා මේ පින් අනුමෝදන් වේවා. උතුම් නිවනින් සැනසීම උදා කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්නට. ඒ වගේම නමින් මිය පරලෝකයේ සීලොම ඥාති සමූහය වගේම කොවිඩ් වසංගත තත්ත්වයෙන් මිය ගිය ලක්වැසීලෝ වැසි හැම දෙනාම මේ පින් අනුමෝදන් වේවා. උතුම් නිර්වාණ ශාන්තියෙන් සැනසීම උදා කරගනිත්වා. මෙවන් අවාසනාවන්ත තත්ත්වයකට රෝගී තත්ත්වයකට පත්ම වේවා සසර කිසිම දවසක. ඒ වගේම අප හැම දෙනාටමත් උතුම් මහා සංඝරත්නයටත් පින්වත් ඔබ හැම දෙනාටමත් බොහෝම ආරක්ෂිතව ඒ වගේම නිරෝගී සම්පන්නින් යුක්තව දීර්ඝා සම්පන්නින් යුක්තව ජීවිත පෙළක් ලබාගෙන මේ ජීවිතයේම අපට නිර්වාණ ශාන්තියෙන් සැනසීමට පරිනිර්වාණයට පත්වන්න මේ පින් කුසල් හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා තබා ගන්නට. සාදු සාදු සාදු. සදහවතුනේ සේනම් අවසරයි අදට අපට සමු ගන්නට සජීව වැඩසටහනෙන් මෙවැනි මහා පින්කම් සිද්ධ කරන්නට සිත් පහළ වෙමින් ඒ කටයුතු වෙනුවෙන් ඉතාම උනන්දුවෙන් ක්‍රියා කරන වර්තමාන ශ්‍රී සම්බෝධි විහාරාධිපති බෞද්ධ මාධ්‍යාලීකරු සභාපති අවසරයි පූජනීය බොරලන්දි වජිරඥාන නායක ස්වාමීන් වහන්සේටද නිදුක් නිරෝගී සුව සම්පන්නිය චිරජීවනයේම සැලසේවා. ඔබ වහන්සේ සිද්ධ කරන මේ ශාසනික සමාජීය මෙහෙවරයන්ගේ ආනුභාවයෙන්ම ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන පරිපූර්ණ නිවීම පිණිසම මේ පින්දම් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. එසේනම් සුවහසක් ශ්‍රාවක ප්‍රේක්ෂක ඔබ සියලු දෙනාමත් ලක්වාසී ලෝවාසී ඔබ සැමත් ආරක්ෂාකාරී වේවා. ඔබ සැමට ආවඩා ආයු බොහෝ වේවා කියන ප්‍රාර්ථනාවත් සමගින් අදට අපි සමු ගන්නවා. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. කතංසු ලබතේ පඤ්ඤං ප්‍රඥාව කෙසේනම් ලැබගම්ද